ඉතින් කැම්පස් එකේදිම තමා කැම්පස් එකේ ප්‍රස්ටිය එනකොට මෙයත් ප්‍රස්ටිය අපි දෙන්න එකම සබ්ජෙක්. සල්ලියන්න කතා වෙන යාළුවෝ ටික ඒ ගිහිල්ලා එනකොට අනේ මන් දන්නේ මගදී පාර අමතක වෙනවා. අන්තිමට අපි දෙන්න විතරයි ඉතිරෙන්නේ. ඒ විලාවේ ති යෝජනාවක් කරනවා. ඔයා කාටවත් යාළු වෙන්න කැමති නැද්ද? මේ වෙලාව ඇතර මගේ හිතේ එහෙම අදහසක් තිබෙන්නේ අපි දෙන්න විතරයි. පාර අමතක වෙලා. ඉතින් මොහොම ටිකක් දවසක් යනකොට ඔන්න යෝජනාව එනවා. ඊට පස්සේ තමයි මේ ආදර කතාව මේ දුර දක්වා ආවේ. ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි, ඉතින් ඔබව ඉතාමත් ආදරෙන් නුවරපි නාලිකාවේ සංගුණ චරිත වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අද දවසේ අපේ ආරාධිත කලාකරුවන් ගැන කතා කරද්දී අද සංගීතයෙන් නුවරපි නාලිකාවේ සංගුණ චරිත වේදිකාව හැඩ කරන්ටෙක් විසිටින්නේ ආදරණීය මුසැම යෝලක්. ඉතින් ආයුබෝවන් කියා ඔබ දෙපළව පිළිගන්නවා. නිමාෂා දියන සූරිය මැතිතුමිය ඔබතුමියවත් චතුරංග අමර සූරිය ඔබතුමාවත් ඉතාමත් ආදරේ නුවර අපි නාලිකා වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දෙපළව මම හඳුන්වාවොත් සංගීතඥීන් දෙපළක්, සංගීත ගුරුවරු දෙපළක් විදිහට මං හරි. ඉතින් ඔබතුමියගෙන් මං අහන්න කැමති වැඩසටහන ආරම්භයේදීම ඔබ දෙපනම සංගීත ගුරුවරු සංගීතඥයින් අපි කතා කරොත් ඔබතුමියගේ අතීතය මතක් අපි මතක් කර සිටියොත්. අතීතයේ මුලටම යන්නේ පාසල් අවදියටනේ. ඔව්, මගේ මුල්ම පාසල. ඒ වගේම සංගීතයේ ආ කියපු තැන තමයි ධර්මවික්‍රම බාලිකාව. ඊට පස්සේ උසස් අධ්‍යාපනයේට මහාමායා බාලිකා විද්‍යාලයට යනවා. ඊට පස්සේ උපාධිය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ අපි දෙන්නම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්. ඉතින් උපාධිය සමත් වෙලා අපි ඉතින් ගුරුපත් වීම ලබා ගන්නව ගුරුවරු විදිහට දැන් සේවය කරනවා. මම දිනුවර කලාපේ විමල ධර්ම සූරිය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරිය විදිහට මේ දවස්වල සේවය කරනවා. හොඳයි, ඉතින් අපි කතා කරමු චතුරංග අමර සූරිය මහතා සමගිනොත් ඔහුගේ අතීතය. දැන් කැලණි විශ්වවිද්‍යාලයේ ගැන ඔබතුමිය සඳහන් කර ඔබ දෙපළම එහි උපාධිධාරීන් බව. ඉතින් ඔබතුමාගේ අතීතයත් අපි මතක. මගේ පාසල් කාලය ඇත්තටම පාසල විභාගම මධ්‍ය විද්‍යාලයේ. එතනින් තමා සංගීත දිවියට අත්පොත් තබන්නේ. ඉතින් පාසල් කාලයේ පාසල් වේදිකාව තුලින් පන්නරයක් ලැබලා ඊට පස්සේ උපාධිය සඳහා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනින් ප්‍රසංග කලා විශේෂවේදී උපාධියක් ලබාගෙන අපි දෙදෙනාම ඉන් පස්සේ ගුරුවරු විදිහට ගුරුපත් වීමක් ලබලා ගුරු සේවයට එනවා. මම දැනට දෙනුවර අධ්‍යාපන කලාපයේ ශ්‍රී දීරානන්ද මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යතුමා විදිහට කටයුතු කරනවා. ඉතින් අද වැඩසටහන ඉතාමත් සුන්දර වේවි. සංගීතවත් පවුලක ආදරණීය හමුවක්. ඉතින් මම කැමති ඔබතුමියගේ දැන් ඔබතුමිය වයලින් වාදනයෙන් වගේම ගායනයත් ප්‍රගුණ කරපු කෙනෙක්. ඉතින් අපි කතා කරොත් ඔබතුමිය පැවසු විදිහට පාසල් අධ්‍යාපනයෙන් සංගීතය ආරම්භ කරා කියලා සංගීත අධ්‍යාපනය තවදුරටත් කරන්න ඔබතුමිය පුහුණු වුණු විදිහ අපි කතා කරොත් කොයි විදිහද ගායනය සහ මේ වාදනයට ඔබතුමිය නැඹුරු වෙන්නේ?
ගායනය පුංචි කාලින්දම මංහිතන්නේ මගේ උප්පත්තියෙන් ආපු මට අවභාෂයක් මංහිතන විදිහට. ඉතින් පාසලේ ගුරුවරිය, මගේ මුල්ම ගුරුවරිය මේ වෙලාවෙ මම මතක් කරනවා, කාන්ති රත්නායක මැඩම්. මැඩම් තමා මාව අඳුරගත්තේ. එදා ඒ අඳුරගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මම ඉදිරියට ආවේ ඒ ගුරුතුමියගේ අනුදැනුම නිසා කියලා මම හිතනවා. ඊට පස්සේ ගායනය තමා හුඟක් ප්‍රබලවම ඉතින් කරන්න හැම වෙලාවෙම ගායනය තමා කරේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී අපිට තිබ්බා ගායනය වගේම වාදනයක් දෙක එක විදිහට උපාධියට හදාරන්න. ඉතින් මේ වෙලාවේ වයලීනය තමා මම තෝරාගන්නේ. වයලීන් වාදන ගුරුවරයා විදිහට රුවින් රංගිත් ඩයස් ගුරුපියාණන් මම ආදරෙන් සිහිපත් කරනවා. අද මම මේ තරම් හරි වයලීන් වාදනය කරනවා නම් එතුමා හින්දා. ඒ වගේ තමයි ඉතින් කැම්පස් එකේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් ලැබපු ආවාසිය තමයි මං හිතන්නේ මේ ගමනට ගොඩාක් හයියක් වෙන්න ඇති කියලා. අත්‍යවශ්‍යක් උනේ. ඉතින් හොඳයි, අපි මේ යොමු වෙන සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ ප්‍රථම වාදනයට. ඉතින් මෙහිදී ඔබ තෝරාගෙන තියෙන්නේ අපි පෙළ ගැස්මේ හැටියට සැරයටින් අපි අනිනිතුරා ආදරණීය ගීතයක්, එදා විජේ කුමාරතුංගයන් චන්ද්‍රලේඛා පෙරේරා සමගින් ගැයූ ගීතය සංගීතවත් කරේ සරත් දසනායක ශූරින්. ඉතින් අද නුවර පිනාලිකාවේ සැඟුණු චරිත වැඩසටහනේ වාදනය කරන්නේ නිමාශාලීන සූරිය සමගින් චතුරංග අමරසූරිය.
කතා කරන්න කැමති නිමාෂා මෙතිතුමිය, මේ ඔබ පාසල් ගුරුවරයක් විදිහට ඔබ ගුරුවෘතිය යෙදෙන්නේ වාදනය සහ ගායනය කියන දෙකටම. මම හිතන්නේ පාසල් ජීවිතය ඔබේ ජීවිතය නෙවෙයි, ඔබ ගුරුවරයක් විදිහට ඔබ සිසුන් සමග වැඩ කරන ඒ කාලය ගැන අපි පොඩ්ඩක් කතා කරොත්. ඇත්තටම දරුවෝ එක වැඩ කරද්දී ඇත්තටම හරි සුන්දරයි. මුල්ම මගේ පත්වීමාවේ හඟුරංකිත කලාපේ රහතුන්ගොඩ මහාවිද්‍යාලය කියලා දුෂ්කරත් නෙවෙයි ඒ අතරමැදි වගේ පාසලක්. ඉතින් මගේ මතකයේ තියෙන්නේ එතන ග්‍රාමීය පරිසරයක්, හරි සුන්දර ළමයි ඉන්නවා, හදවත් සුන්දරයි. ඉතින් අපි එනකම් මල් කඩාගෙන, මැඩම් වෙනකන් සංගීත මැඩම්නේ අපිට කියන්නේ, ඉතින් බලාන ඉන්නවා. ඉතින් අපි යනකොට ගොඩක් වෙලා යනවා, හොඳ විදුහල්පතිතුමියෙක් හිටියා. ඉතින් හුඟාක් දුරනේ, පැය 3ක විතර ගමනක්. අපි එනකන් සංගීත කාමරේ ළඟට වෙලා බලාන ඉන්නවා මල් අරගෙන අපිව පිළිගන්න. ඉතින් ඒ මතකය කවදාවත් අමතක වෙන්නේ. ඒක තමා මං හිතන්නේ ගුරු ජීවිතේ ලස්සනම කාලේ. දැනුත් එහෙම තමා, දැනුත් හොඳ දරුවෝ ටිකක් ඉන්නවා විමුල ධර්ම ඉස්කෝලේ පැණිදෙනියම උගන්වන. ඉතින් අසරණ දරුවන්ට මගේ නම් බලාපොරොත්තු, මගේ තියෙන ශිල්පය කොහොම හරි දරුවන්ට දෙන එක. අපි කොහොමත් දරුවන් මල් වගේ කියලානේ අපි කොහොමත් හඳුන්වන්නේ ඔවුන්. ඉතින් ඔබතුමියට සුන්දර කාලයක් ඇති, ඔබතුමිය සංගීත ජීවිතය ජීවත් වෙන කෙනෙක්, ඔබතුමියට පවුල් පසුබිම තුළ සංගීතය වගේම වෘත්තිය තුළත් සංගීතයම තියෙන නිසා. ඉතින් මං කැමති ඔබතුමියගේ ඊළඟ තෝරා ගැනීමට යන්න. ඉතින් පෙළ ගැස්මේ දෙවෙනි ගීතය විදිහට ඔබ තෝරාගෙන තියෙන්නේ සඳ හොරෙන් හොරෙන් ගීතය. ඉතින් WT අමරදේව ශූරීන්ගේ ගීතයක්, සංගීතය මුසු කරේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ඉතින් ඔබතුමිගෙන් මම අහන්න කැමති මේ පෙළ ගැස්මට මේ ගීත තෝරගන්නට සුවිශේෂී හේතුවක් තිබුණාද? ඇත්තටම මේ ගීත තේරුවේ මම නම් නෙවෙයි, මගේ ස්වාමි පුරුෂයා. ඔහුගේ තමයි සියලුම ගීත නිර්මාණවල අයිතිය තියෙන්නේ. මම හිතන්නේ යාගෙන් ඇහුවොත් හොඳයි, ඇයි මේ ගීත තෝරගත්තේ කියලා. අපි එහෙනම් අහම. ඉතින් චතුරංග මහතා, මේ පෙළ ගැස්මට මේ ගීත තෝරගන්න හේතුව මොකද්ද? ඇත්තටම මේ ගීත අපි රස විඳිනවනේ. එතකොට ඇත්තටම රස විඳින ගීත අතර අපි ගොඩක් ගීත අහන, විවිධ ජාතිවල, විවිධ වර්ගවල, විවිධ තේමාවසේ රචනා වුණු, සංගීතවත් වුණු විවිධ වර්ගවල ගීත අපි අහනවා. නමුත් අපිට අපි කනේ තියෙන ගීත ටිකක් තියෙනවා, අපි හදවතේ තියෙන ගීත ටිකක්, දශක ගණන මේ අපිට ලේ වලට දැනෙන ගීත ටිකක් අපේ මේ ශ්‍රී ලංකීය ගීත සාහිත්‍යය තුර වෙලා තියෙනවා. ඉතින් ඒ හදවතට දැනිච්ච මේ ලේ වලට දැනෙන ගීත ටිකක් තමයි රහකට විඳින්න පුළුවන් ගීත ටිකක් තමයි අපි මේ අද තෝරගත්තේ. හොඳයි. ඉතින් අපි එහෙනම් යොමුවෙමු ඔබ දෙපළගේ දෙවෙනි වාදනය සඳහා.
නිමාශා මාත්මය මේ සංගීත දෙවේ ඔබට අමතක නොවන සිදුවීම ඇති. අපි ඒ ගැන මතක් කරොත්. අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ අතරින් ඉතින් අපි ඇත්තරම සංගීත කණ්ඩායමක් විදිහට අපි දෙන්න තව සාමාජිකයන් කීප දෙනෙකුත් එක්ක දවසක් ප්‍රසංගයකට යනවා. ඒ වෙලාවේ අපි ප්ලේ කරනවා. ප්ලේ කරන ඉන්නකොට ප්‍රසංගය අතරතුර අපි දන්නේ නැහැ ඕගන් එක නැත්නම් කීබෝඩ් එක කැඩෙනවා. ඉතින් මගක් සින්දු යනවා, කීබෝඩ් එක නවතිනවා. ඉතින් මට සිද්ධ වුණා බටන් එකක් ඔබව ඒක ඔන් කර කර හැම වෙලාවෙම මේ ප්‍රෝමේ ප්‍රසංගය ඉවර වෙනකන් ෂෝ එක ඉවර වෙනකන් බටන් එක ඔබව ඉන්න. ඊට පස්සේ ඒත් බැරි වුණා. අන්තිමට ප්‍රසංගයේ පැත්තකට දාලා කීබෝඩ් එකක් හොයන්න ගියා. ගිහින් හොයාගෙන එනකොට අන්තිම හරිය මනමාලි පිටත් වෙන්නත් ළඟයි. ඒක ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා අපිට. අමතක නොවනම සිදුවීමක්. ඉතින් ඔබ දෙපළම කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දෙපළක්. ඉතින් මතක් කරොත් අතීතයේ කියලා ඔබ දෙපළගේ ආදරය සම්බන්ධය පටන් ගන්නේ කොයි විදිහටද කියලා. ඒ ගැන මිහිරි මතකේ අපි මතක් කරොත්. ඉතින් කැම්පස් එකේදීම තමයි, කැම්පස් එකේ ෆස්ට් ඉයර් එනකොට, මෙයාත් ෆස්ට් ඉයර්, අපි දෙන්න එකම සබ්ජෙක්ට්. ඉතින් දවසක් කැලණි පන්සල් යන කතා වෙනවා යාළුව ටික. ඒ ගිහිල්ලා එනකොට අනේ මන් දන්නේ මගදී පාර අමතක වෙනවා. අන්තිමට අපි දෙන්න විතරයි ඉතිරි වෙන්නේ. ඒ වෙලාවේ ඉතින් යෝජනාවක් කරනවා, ඔයා කාටවත් යාළු වෙන්න කැමති නැද්ද? ඒ වෙලාවේ ඇත්තටම මගේ හිතේ එහෙම අදහසක් තිබෙන්නේ අපි දෙන්න විතරයි පාර අමතක වෙලා. ඉතින් ඔහොම ටිකක් දවසක් යනකොට ඔන්න යෝජනාව එනවා. ඊට පස්සේ තමයි ඉතින් මේ ආදර කතාව මේ දුර දක්වා ආවේ. ප්‍රථම වසරේ ඉඳන් හැදිච්ච ආදර සම්බන්ධයක්. ඔව්. ඉතින් හොඳයි. ඉතින් ඔබ දෙපළගේ ආදරණීය ගීතයක් තමයි අපි පෙළගැස්මේ අවසාන ගීතය විදිහට ඔබ දෙපළ තෝරගෙන තියෙනෙත්. ඉතින් මේ ගීතයට යන්නට කලින් ආදර ප්‍රේක්ෂකයන්ට මතක් කරනවා නුවර අපි නාලිකාව සම්ගින් එකතු වෙන්නට කියා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔබේ මිතුරන්ටත් පෙන්වන්න, එය ෂෙයා කරන්න. ඉතින් නිමාශා මහත්මිය ඔබ දෙපළගේ ගීතයට යොමු වෙන මිස් සූදානම්. ඉතින් ඔබතුමිය මේ ගීතය ගැන අපි කතා කරොත් මදක්. මේ ගීතය මම රචනා කරන්නේ. මගේ ගීතයක් ලක්හඬ ගුවන් විදුලියේ හොඳම ගීත අතරට තේරෙනවා. ඒ තේරෙන ගීතය වික්ටර් රත්නායක මහත්මයා විසින් ගායනා කරනවා. ගීත දෙකක් මෙතුමා මගේ ගීත ගායනා කරා. ඊට පස්සේ මට හිතක් පහළ වෙනවා ගීත පොතක් රචනා කරන්න. ඉතින් ඒ අතරතුර ලියවුණු දැන් අවුරුදු 6-7-8කට විතර ඉස්සර ලියවුණු ගීතයක්. ඉතින් අපි දෙන්නගේ ගීතයක් මීට කලින් අපි දෙන්නා මේ ඇත්තටම අපේ ගෙදර පුංචි ශබ්දාගාරයක් තියෙනවා. ගොඩාක් මියුසික් වැඩ අපි කරනවා. හැබැයි ගොඩක් කරලා තියෙන අපි දෙන්නට නම් නෙවෙයි පිට අයට ගොඩක් ගීත නිර්මාණය කරලා තිනවා. අද තමයි මේ අපි දෙන්නගේ ගීතයක් මුලින්ම මේ නාලිකාවෙන් තමයි එළි දකින්නේ. ඉතින් ඒ රචනා කරපු ගීතයක් තමයි තෝරගෙන තනු නිර්මාණය කරේ චතුරංග මගේ සම්පුරුෂයා. එයා තමයි මේ තනු නිර්මාණයේ ගීත රචනය මගේ. ඉතින් සතුටින් බාර ගන්න ඔබ දෙපළගේ ප්‍රථම ඔබ දෙපළගේම ගීතය, ප්‍රථම ගීතය අපේ නාලිකාවෙන් එළිදැක්වීමට ලැබීම පිළිබඳව. ඉතින් ආදරණීය හිතවතුනි, මේ අපේ වැඩසටහනේ අවසාන ගීතය දෙකම අපේ වැඩසටහනෙන් අපි සමගනයි මේ සූදානම්. ඉතින් නිමාශා මහත්මිය ඔබතුමියටත්, චතුරංග මහතාරිණි ඔබතුමාටත් දෙවිම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් ඔබ දෙපළගේ ඒ ආදරණීය ගීතය සමගින් අපේ වැඩසටහන නිමාවට ලක් වෙනවා. හිතක් ගෙනෙන්නද ඔය හිත ළඟ ඉන්න, කවක් ලියන්නද ඔය හිත සනසන්න, ළඟින් හිටින්නද උණුසුම රැකගන්න, පෙම
ප්‍රසන්න පොටත් කෙනෙන්නද ගෙලවට දවටන් රනින් තනන්නද ඔයරුව සිහිවෙන්න පෙරුම් පූරන්නද මං ඔය අතගන්න ගෙනවට පල දන්නට කලක්.